යිෝන්ේපුතේ ඉතින් අදත් එඩියඩොක්කො රූපහහින ලාස්ටරම එකට ඔවල්ලු හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉති මතක්රන්න ආසයි නොයකුත් දේගනික තත්වයන් වර්ෂාව. කු ත්වන් අයටතේ අියෝග හමුවේ මේ විවාාගයට මුහුණ දෙන අපේ දලපුතාලට මතක් කරන්න අආසයිපපුතේ දයි අභියෝගන අපිට. හැබයි ඒ අියෝගලටි හොඳින් මුහුණ දුන්නොත්තමා අපිට ජවිත සාර්ථක කරගන්න පුළුවන්ගන්නේ. ඉතින් ඒ අියෝගෝල්ට හොඳින් මුහුණ දෙන්න අදත් අපි පටන් ගන්ඩයන්නේ. ඒ අියගෝල්ට සාර්ථක මුහුණදන්න ඔගොල්ලට උදෝකරන්න අදත් අපි උත්හ කරන්නේ. ඒක පටන්ගන්න වෙන දවගේ මදත් අපත් එකතුයි න ගුණේෙන් පෝෂනෙන්ක් පිරිපුන් පරපුරක් සඳහ දායක වන CBල් සමපෝෂ. සමපූෂපිත්ත එකතුන්න මොකටද. නැන මිහිර අපේ ශිෂ්්‍යත්ත පන්තියට. ඉතින් පුතයදුවේ වෙනද වගේ මත කරන්න ඕන. දැන් මේ වෙනකොට අපි ප්‍රශ්නපත්‍රයක් සම්පූර්ණයෙන් ඉවර කර ලයින්නේ දැන් සමාරකාගේ පොඩී ගැටලුවත්ති ම ඉක්මනින් කියන්නවා. පොඩක් ීඩ් එක නවා වැඩිලු ඇේ තවත් කට්ියයක් කියන ස්පටඩ හොඳ ලටික් ේග න ො ගොල්න් ප්‍රශ්න පත්තර තියනව ඇැ ුතේදේ ප්‍රශ්න පතරය නැතිතට මතකරන්නසයි ගොලන්ට කියෙල න් ඩ්රගන අපි වේගෙන් ගයාට ඔගොලන්ට හිමිින් හිමෙන් අපේ විස්තර හන්න පුළුවන්ගේේ ඒත් එක්මය දානෝඩ කරන්න පුුව හ ො අව ොල්ට ගෙල් පව නඇවත ලන්නත් පුුවන් මේ වගේ විල්ප කියීයමති වා හන්ගෙ ගොල්ලන් කිව ගොල්ලන් අමලගේ ත්තර . ඇට කෝඩ් රගත් ඔගුලට නවත මේ වැඩසටන තොරතුරු හොඳන් ගවශණය කරලා විාගයට හොඳින් මහුණ දෙන්න පුළුවන්ගේයි. වෙනදගේම අපේ ආදරණය ගුරුතුම අජිත්ස ඇල්ල ඉන්න අදත් ප්‍රශ්න සාකච්චා කරන්න අදසග ලක්කේ කොහොමද ඔහු අප අදත් තෙරන්ස දෙකේ පත්‍රය සම්පූර්ණ කරන්න බරාපොරත්තු වෙන්නේ. එමනඟ පි වැඩටන් ගම්ම දුලපතාලත මංහිතන්න ප්‍රශ්න පත්‍රය ඇති යබාත ප්‍රශ්නපත්‍රය නැති දරුවෝ කල බල වෙන්න පා කවම්පා වෙන්නපා. ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරගෙන යනවා. එත් එකළ ඔබට කටුවැඩ කරන්න එත් එක කලා හරිවැරදි ලකුණු කරගන්න අවස්ථාවක් දෙන ගමන්මා. මේ බලන්න පලවෙනි ප්‍රශ්න දෙක සඳහ දී තියන උපදෙස බලන්න දපුතේ. පහත දැක්වෙන එක දෙක ප්‍රශ්නවල රූපානු පිළිවෙලට ගලප ඇති නිවැරදි පිළිතුරයටින් රක්කඳන්න. ප්‍රශ්නපත්‍රය පලවෙනි දෙනි ප්‍රශ්න දෙකට දීලා තියෙන්නේ මේ පින්තර ටික හොඳින් බලලා හි අනු පිරිවෙලක් හොයාගෙන ඒ අනුපිරිවෙල නිවැරදිව සටහන් කලා තියෙන පිළිතුරව යටටින් ඉරක් අඳන්න තියෙන්නේ. ඉතින් බලන්න හොදට ඔබට පේන ඇති බිත්තර වගේයක් තියෙනවා සමනලයක් ඉන්නවා දළඹ එක්ඉන්නවා ඉළඟට කෝසයක් තියෙනවා. ඉතිං ඔන්න එකපාට අපේ දුලපු තලට මතක් කෙනවා මොකක්ද සමනලයගේ ජීවන චක්වේ. අපි චුට්ට බලමු සමනලයගේ ජීවන චක්ත්වේ. සමනලයාගේ ජීවන චක්‍රය ආරම්භ කවස්ථාව තමයි විත්තර. ඔන්න බිත්තරෙන් එලළියට කවද විතරෙන් එලියට එනන්නේ. කීටේක් එලියට එනවා. එයාහිළඟට පිළවෙක් එෙනවා මේ කෝෂය තුළයිඳගෙන ඔන්න සමනලේක් බවට පරිවර්තනය වෙලා ලස්සන සමනලයේෙ එලියටේෙන ඉති ඔන්න දළපතාට මතකයි අපි එහෙමනං පහසු දෙයක් තියෙනෝ අපට මෙතනද පැන්සලක් අරගෙන. අංක දාගෙන දාගෙන මු. ඒ නම් පවනි අවස්ථාව මතක නං කියන්න බලන්න මොකක්ද බිත්තර. එම් බිත්තරෙන් කවුදෙලියට එන්නේ කීටේ කපයාට දෙක දැම්මා. කීට යිළඟට මොන අවස්ථාවද පත්වෙන්නේ පිලාවස්ථාවට එකට තුන දැම්මා. ඊළඟට සමනලෙක් ඔන්න හම් හතර දැම් බලන්න පිළිවෙලෙන්න්න ඕන A CB කිය හනං උපතෝරගන්න තුන්ගෙන පිළිතුර. න්න අප යනවා ඊළංඟ ප්‍රශ්නට. තැ දේපුතේ මේ ප්‍රශ්නේ යන් අනුපිළිවෙලකට මේරූප ගලපනකොට. ඔබට විවිධ ආකාරවලින් විධ පැතිවලින් මේක කල්පනා කරන්න පුළුවන්. දැක්කාම සමාට ඔබට හිතේවි ශරීර විශාලත්වය අනුවද මේ ගොලො ගලප්න්නේ කියලා. ඉති එහම ගත්තොත් එහෙම DCBඒවෙන් එපෑ නමුත් එහෙම පිළිතුරක් අපේ උත්තර ගොඩේ නැහැ. එළඟ අපි ආය කල්පනා කරමු වෙනක්‍රමයක් බලන්න හොට මේ සත්තුතිහැ. එකගොළන්ගේ පාද දිහැ බලන්න කියන බලන්න මෙතන අඩුවෙන්ම පාද තියෙන කාටද ඔව මෙන්න මෙයාට මෙයාගේ පාද දෙකයි තියෙන්නේ. පරාජාලියගේ. ඊළඟට පාද හතරක් තියෙනෙක් කෙනෙක් ඉන්නවා අස්සයා. ඊළඟට පාද හය කෙනෙක් ඉන්නවා නනං කෘමි සතෙක් ඉන්නවා මදුරුවෙක් ඩීරූපේ එහෙනම් පාදාටයෙක් කෙන මෙන්න මෙතන ඉන්නවා දැන්. එහෙනම් පැහැදිලි ඔබට. ගලපගෙන යන කොට B A D C කියන උත්තරේ අංක දෙක. හොඳයි ඊළට දලපපුතල දිල තිය ප්‍රශ්නටරදාද උපදස බලන්න තුන හතර ප්‍රශ්නවල කොටු කර ඇති අගේ වෙනුවට ආදේශ කළ හැකි පිළිතුරහනවා. මේ කොටු කරලා තියෙන අගේ වෙනුවට යොදාගන්න පුළුවන් පිළිතුර ආදේශ කරනවා කියන යොදාගන්නවා කියන එක දැන් ඔන්න තේකක් ඇ ස්න මුත්ෙකට ේවෙනුවට ඔන්නන් ආදේශ කන්න ගොලන් කෝපයකක් කිරිය එකක්. ගමනක්යන්න සපතු දෙකක් දාන්න ඕන. සපතු දෙකන එහෙන මොකක් දාදිස කර ගන්න. සිරෙප් දෙක් ආදේශ කළලා. එතකට ඔන්න ආදේශන හැකියාව මඉන්න ප්‍රශ්නයක් තියනවා කොටු කරඇති අගය. කොටු කරලා තියෙන්නේ හතරාඩු කිරීම දෙක. තැං විාහට බලන්න ඕන ගොලො හතරෙන් දෙ එකකක් ගිහම කියද කියලා කියද හතරෙන් දෙකක් දෙකයි. එහනම් බලන්න පිළිතුර හැටියට දෙක ලැබෙන්නේ කොයි උත්තරේ ද පලවෙනි උත්තරේ දහට අඩුකිරීම දාසය උත්තරේ දෙකයි. ඔන්න එවැනිම ප්‍රශ්නයක් තියෙනවා අපට ප්‍රශ්නාංක හතරට. කොටු කර ඇති අගේ වෙනුවට ආදේශ කළ හැකි පිළිතුර. ඉතිං කොටු කරලා තියෙන්නේ එකොළහා ගුණ කිරීම දෙකයි. පැන්තලත්ත ටරගෙන දුලපු තල ලියා ගන්න ඕන එක කොළොස්ස රද දෙක කියද කියලා පැත්තකින්. එකළොස්ස රද් දෙක විසි දෙකයි. එහෙනම් බලන්න උත්තර ගොඩේ පිළිතුර හැටියට විසි දෙක ලැබෙන්නේ කොයි පිළිතුරේද කියලා. හතලිය දෙකෙන් බදුහම විස්්සයි. අසුව අහතරෙන් බිදුනාාමේත් විස්සයි හැයි හතළි සතර දෙකෙන් බිදුනාහම ඔන්නේ නවා අපට විසි දෙකයි කියලා. ඔන්න අපි යනෝ පස්සනි ප්‍රශ්නෙට. මෙන්න මේ ගනවස්තුේ හරස්කඩ කැපුමට අදාළ නිවැදි පිළිතුර හැබැයි අපේ දළපුතාලන්නන් ටෙරන්ස. මංහිතන්නේ මේකෙදි තෝරගෙන ඇති ගොඩක් කලාවට මේ පලවෙනි උත්තරේ. මොකද දැක්ක ගමන් හිතන්නේ මේ සිලින්ඩරේ, අපට මෙිහෙම පේන විදියට ගත්තාම එක කියලා. අවවලාකාර හැඩයක් කියලා. සැලකිල්ලෙන් බැලුවත් දේපුතේ මේ බලන්න. සිලින්න්ඩරේක. මේ උඩ මුහොනත බලන්න මේ හරස්කඩ බලන් මොන හැඩයත් දෙන්නේ ඔබට පැහැදිලිය ඇති මේ උඩින් හරස්කඩ කැපුුවොත් එහෙම අපට පේනවා උෘතාකාර හැඩයක්. එහ තෝරගන්න අපි දෙවනි උත්තරේ. ඊළඟ ප්‍රශ්නයක් අහනවා තුන්දා හාර්සිය පණස්සය සංක්‍යාවේ ඉදිදී ලක්කමට අදාළ ස්ථානීගේ. එෙරස මේ අපේ දලපු ල ගොඩක් අය පටලගන්න තැනක් මෙන්නක. ස්ථානයාගේමකක්ද ඉලක්ක මෙන්න රූපිතාගේමකක්ද කියලා පටල ගන්නවා. මේකට ආධනය දරුවනය ඔබේ පහස්්‍රේණය ගණන් අච්චු පොතේ තියෙනවා පලවෙනි පිටුවේම සංඛ්‍ය අවබෝධය මෙන්න මෙහෙම වගුවක්. වගු අපි හරියට තේරුම්ගමු දැන් දෙදාස්තුන්සේ හතලිස් සට කියන සංක්‍යාවේ? දෙකේ ලක්කම ගත් තහම. ඔන්න බලන්න ඒ ඉලක්කම පිට ස්ථානය තමයි, එකේව දහඒව සඒව, දහසේවා එනිසා දහසස්ථානය. එනන් දෙකේ ඉලක්කමේ ස්ථානයාගේ තමයි දහස ඉලක්කමෙන් ලියනවා. දෙකේ ලක්කමෙන් නිරූපිතාගේ තමයි මෙතන තියෙනෙ දාහෙව දෙකක්කේ කියන්නේ දෙ දහයි. එකන හොට තේරුම්ගන්න ඕන ටෙරන්ස ොද අපේ දුලපු තල ගොඩක් අය පරද්ද ගන්නවා පටලගන්නවා මේක එහෙම නම් තුන්දා සාර්සිය පණස්සයේ හතරේ ලක්කම නිරූපිත ස්ථානයාගේ දැන් අපි හොයමු ඔන්න හතර ලක්කම ඔබට පේනවා මෙතන තියනෙ සියයේ ගොඩුවල් පෙන්නන්නේ නිසා ස්ථානයාගේ සීය කියල තෝරගන්නේ හාරසීහෙම නෙමයා ඔන්න දැන් කටුවඩ කොලේකට යන්න අවස්ථාවක් දුලපුතාලට ඉහළ ලක්ුණකටයා ගඩ හොඳ ක්‍රමෝපායක් තමයි වුවමනා තැංවොලති කටවඩ කොලයක් පාවිච්චි කරන්න. අනුහස් ගෙදරීම්පිටත් වෙලා දකුණ දිසාාව බලා ටිකදුරක් ගමන් කර. තුංවාරයයක් තමන්ගේ දකුණුවත පැත්තට හැල්ල හෙල්ලේ නලු. හතරවන වතාවට ඔහු තම වං අත පැත්තට හැරෙනවා නම් ඔහු මුහුණලා සිටින දිසාවකු මක්ද කියරහනු. දැන් අපි පැත්තක, එන්න මෙහෙම සටහන් කරගන්නවා අධසාටික උතුර දකන්න නැගෙනහිට බටහිර කියලා දිසාටික සටහන් කරගන්නවා. ඔබ ඊළඟ නැවෙන්ගිහින් දායා නිදිද බලාවර. බලාවරයෙන පෙදළුවට කටපාඩන්. එතකොටට දැන්ගොන්න අනුහස් ගමන පිටත් වෙලාත් මුලින් මෙ යනෙ දකුණු දිසාවට. දකුණු දිසාවට යනවා. ටිකදුරගිහිල්ලා තමන්ගේ දකුණුවාත පැත්තට හැරෙනවා. දම් ද ුතේ බලන්න න්න මේ අතර ගමන් කන්න කෙනාගේ දකුණු අත ති යෙන්නේ මේ පැත්. වන්න දකුණට යනවා. තුම් පාරත් දකුණත පැත්තට හැර ොලුනේ එහමනම් ඔන්න මෙහෙට ඇවිදිගෙන කෙනාගේ දකුණුවත් ආය බලන්න ඔය පැත්තර ගිය අය මෙහෙම නෙ කෙනා දකුණට හැරවා කියන්නේ ඔය අතට ගියා හතර වන වතවෙදී එයා වං අත පැත්තට හැරෙනවා. ඒනන්ගේ මුණලාසිටන දිසාව පැහැදිලීම කද? මම ඒත් පෙේ දත්මංහිතන මිල සත්ක කතාරන්නකොට ස දැක්ක දැන් ඕක කටු කොලයක් කරගැන අඳන්න සාමාන්‍යයෙන් විනාඩියක් වගේ තම උපරිම ගත කරන්න ඕනනේ. ලකුණ දෙකහ මාරක් ලකුන්ගේ අපේ දරුව ඇතැංවොලද හැම කැපකිරීමක් කරට මක් නැහැ මකද මේ හැම ප්‍රශ්නයම ඔබට ඉතාමත්ම වැදගත්. ඒත් එකම ස දැන් උපල්ලිල්ඟ නැව ගඉහින් දයා නදිද බලාවරෙන් වගේ මේ වගේ පාට අපි. දවල් ද දරුවන්ට කියද ති ලදුන්න යෙදුම් ගඩාක් ගොඩා නන අවස්ථන ොලු මත කරම දරුවන්ට සාත්තා ගෙදෙත්ද පුහොල් ගෙඩි දෙකක් ගෙනවා එක ගෙඩියක් කිලෝ පහයි ග්‍රෑම් තිහයි අනෙක් ගෙඩිය කිලෝතුනයි ග්‍රෑමනු පහයි ගෙඩි දෙකම බරහනවා දැ පුහුල් ගෙඩි දෙක බර එකතු අහන්නේ ඉතින් මේ බලන්නක ගෙඩියක් කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම්පිහයි. අනිත්පුොහල් ගඩිය කිිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් අනූපහයි නං අපි මේදක එකතු කරමු. හැබැයිතින් දැන් අපේ දූලපුතාලගේ උත්තරේ කොහොමද දන්නේ තිහයි අනෝපහයි එකතු කරන්න ග්‍රෑම් පැත්තේ. තිහයි අනෝපහයි එකතු කරපුහාම එක සිය විසි පහයි දැන් ඔන්න කල්පනනා කනුව එකසි සි පහත් තියන්න පුළුවන්ද කියලා. කිසි ගැටලුවක් නෑ. ග්‍රෑම් පැත්තේ නොස්සි යනාවයක්ම තියන්න පුළුවන්. දහසාාවොත් තමයි කිලෝ එකක් කියලා ගන්න මේ පැත්තට. එහම් ඔන්න අපි එකසේ විසිපා එහෙමම තිබ්බා කිලෝ පැත්තේ එහෙනම් පහහිතුන එක තුනහම කි අටයි එහම් කිලෝව අටයි ග්‍රෑම එකසිය විසිපාහයි ටරන්ස සහර දරුව දාන්නේ නවයයි විසිපාහගල තමයි දාන්නේ කිලෝ අටයි ග්‍රෑම් එකසිය විසිපා. ඔන්න ඊළඟ ප්‍රශ්න කියනවා මේ රූපය පෙන්නොල්ලා තියෙන රෝධේ. දකුණු පැත්තට කරකැවූ විට ඒහා සීරෝධ කරකෙන්න මොන පැත්තට කියලාහනෝ. මේ තියෙන්නේ දැතිරෝධ. ඉතින් දේපුතේ දැතිරෝධ සම්බන්ධව දුලපුත ලව දැනුවත් කරන්නවන විශේෂයෙන්. මේ දැතිරෝධ යොදාගන්නවා යැමියම් කාරයන් පහසු කරද්ද. එක අවස්ථාවත් තමයි මේ අපට වේගි අඩු වැඩි කරගන්න පුළුවන්. අනිත් එක තමයි විශේෂමදේ මේ කැරකෙන දිසාාව. ඒස් කරන්න පුුවන් හොඳට බලන්න දලපුතාල මේ මැද්ද තියෙන්න ලොකු දැතිරෝධෙ දිහැ බලන්න. Bී කියන දැතිරෝදෙ දිහැ බලන්න එයා කැරකන්නේ දකුණු අත පැත්තට. හොඳට බලන්න සී කියන තිරෝ ී දැතිරෝදෙ දකුණු අත පැත්තට කැරකෙද්දි සී දැතිරෝද කරකෙන්න කොහාටද වං අත පැත්තට. එවගේ ඒ දැතිරෝධ දිහැ බලන්න එයා කැරකෙනෙත් වන්න්නත පැත්ත. එන මේ දතිරෝදට සම්බන්ධ වෙලාතියන අනිත්‍රෝධෙ මෙයා කැරකෙන පැත්තර විරුද්ධ පැත්තර දමයි කැරවන්න. දැන් ඔබෙන් අහනවා ප්‍රශ්නේ මේ මැද තියන දෙැතිරෝදෙ දකුණු පැත්තර කරකෝනොකොට AAC කැරකෙන්නේෙ කො හාාටද කියලා. බලන් දෙ හනම් පිළිවෙලිින් අහන්නේ. එනම් මෙයා දකුණු පැත්තර කරගෙන වනන් එයාට සම්බන්ධ ඒ කැරකෙන්නේ වම් පැත්තට ඒදකොට කරකේ දයාට සම්බන්ධ සී කර කන්නත් වන් අත ගත්තට. හොදයි ඒ ප්‍රශ්න සාකච්චා කල ඉබ රයින හොඳ ඇතින් මතක් කරම සමපෝෂ දින දරුවෝ දවසේ පැනේ එක හමරෙන් ප්‍රශ්න නවා එතෙකම අදහස් ගොඩාක්වල ඒව තියන දිල් රක්ෂි මහත්මිය ගොඩා කගේ කරන ගුලන්ගේ අදහසහ දිරිගැනීම. එත එක්කම මේ අපි කතාකර දේවල්ලට අදාලව ගුලන්ට ප්‍රශ්නයක් තියෙනවාන ප්‍රශ්නයක් කියල සබ්ජෙක්් එක ීමල්ල එකේ දාලා එවන්න තකට පහසුව. අපිට එක කියන්න පුළුවන් වෙයි ඒත් එකක පුතේදී දැන්න්නම් කවීවන්න එපා බුද්ධම දෙනෙත් කියන දරවා දිගින් දිගටම ස කවන හොඳ දක්ෂය කවිවල්ට හැබැ මේ ේලාවන කවිනෑ අපි දිගටම ප්‍රශ්න පත්‍ර තම සාකචා කරන්නන්නේයක ඉන්න කවීවන්න නිපා අදහස්්‍යවන්න ප්‍රශ්නයවන්න හොස. ඔවු අපට කියනවා දහය කොළ හා ප්‍රශ්නවල නොගැල පෙන වචනයක් සහිත කුටුවවැට රකණන්න දැන් බලන්න පලවෙනි කොටුවේ කියත නියන යතු කැටේ. ැන් කියතයි නියනැයි ඇතු කැටේැයි කියපු ගමන් දදුලපු තාල දන්නවා මේ වඩු උපකරන. ඉළඟට වැනි වගේ සේ දෙවැනි කොටුවේ. ඔය වැනිවගේ සේ කියන්නේ නිපාත විශේෂෙන් දදු ලපු තල දන්නවා මේ උපමාවාචි නිපාත කියලා. හැබැයි තුන්ගෙනනි කොටු ඇතියෙනවා ජනනි අම්මට සමානපදයක් මෑණ කියන්නත් අම්මට හැබැයි ලලනාව කියනන්නේ කාන්තාව කියනෙ එක එ කොට එහෙනම් නොගල පෙනවචනයක් සහිත කොටුව ඔන්න තුන්ගෙන පිළිතුළ. ඉළඟ ප්‍රශ්නේදී. පං හිහන් අපේ දූල පුතාලාමිමට කියන්න ඕේ කබරය තලගොයා කටුස්ස කවුද මේගොල්ලු. ඔවු උරගයෝ හැබැයි මතක තියාගන්න පාද සහිත උරගෝ. කෙලවරේ කොටුව බලන්න නයා පොළඟ පිම්ඹුරා. උරගෝ පාද රහිතාය හැබැයි මයිනයි ගිරවයි කියන්නේ පක්ෂීන් නමුත් වවුල කුරුල්ල එක් එහෙම නෙමි. ඔවුලට කුරුල්ලෙ කියන්නේ නෑටරසව අපි අපේ දදුලපතල ගඩක්කයි තන්න වුල කුරල්ලෙ කියලා. කුරල්ල එක්ගව තියන ලක්ෂණ වලගාව දකින්න නැහැ. කුරල්න්ට හොටක් තිනවුලට කටක් තියන්නේ. කුරුල්ලන්ට පියාපත් තියනවාවුලගේ අරර අතැගිලි අතරට ගන හම්පටලයක් තියෙන්නේ. ඉලට කුරුල්ලන්ගේ හොටේ දත් එහම නෑවුලගේ කටේ දත්තියවා. ුල්ල බිතරස බිහි වන්නේ වුල පට වසේ බිහි වන්න කුරල්ල චට කාල කිබොන්නේ ෙමන ල ුකාල ර ගොනවා ඉතින් හෙනන් පලවෙනි උත්තරේ තමයි නොගල පෙනන වචනයක් සහිත කොටුව. ඔන්න කියනවා මෙන ඉරටු කෑලි යොදාගෙන හදලතින මේ රටා හිස්තෑන්් සුදු පිතුර. දැන්දූලපුතාට පේනව ඇති ඉන්දීසියකුරු තුනක් තියෙනවා. ඊළඟට එන්නනෝනේ F. එ අරසී වගේ හැඩයක්ත් තියන කෝකද කියලා. මෙතනති බලමු අපි ඉරටු කෑලි දාලනේ හදලා තියන මේ බලන්න මේ පලවෙනි රූපෙට ඉරටු කෑලි ිහිල්ල තිය එකයි. වීකුර හදන්න ඔයාල කිය නිරටු කෑලිකීයගීල්ලද දෙකක් ගිහිල්ලා. කියකුර හදන් ඉෑලි තුනක් වුවම නයි එහෙමනම් ඉරටු කෑලි හතරක්කදාගෙන හදන්න පුළුවන් අකුර තෝරන්න ඕේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවස මේ කහල තියනෙ දයන් දසනයක හත්මය රූපයක රිජකෝණය විකරණය කර තිබුණහොත් එය රිජකෝණයක් ලෙස සලකනවාද කියලා මංගහිතන ප්‍රශ්නයට පිතුර අපේ අමිලත පහැදිලි දුන්නා ඔබට බත්තුෙන් ප්‍රශ්නතින එවන්න අපි ප්‍රශ්පතය සාකච්චාක අවසන් වෙලා වෙලාවතියන ද හද හ මක ම ට. ලක්කයක් තියාගෙන යන්නේ ඒ හො ඒ ගමනති ප රැතුවන ප්‍රශ්නේ වන් අප ටෙරන්සවට කිසි ගැටලුවක්න අප ප්‍ර්න ිදුන් දෙන සූදානම් මේ බලන්න එක්තරා වර්සයක ඔක්තෝම්බර් එක දිනේ තියන සහුද එම මාසේ සතිය දිනවල කිසිදු රජයේ නිවාඩුවක් එදිලා තිබුන් නැහැ ඒ මාසේ පාසල පැවැත්තපු දින කීයට කියලාහන වර්ෂයක ඔක්තෝම්බර එක තිබන සඳුදා ඔක්තෝම්බර එක සඳුදා සතතිය දිනව කිම නිවාඩුවත් තිබුණ ඇැත්තන් දවස්කීයක් ස්කොලගියාද කිය හනවා. දැම් බලමුකෝ අපි පලවෙනි සතිය මෙන්න. එක දෙක තුන හතර පහ ඔන්න දරුව ස්කොලයන් ඕන දවස් පහේම. ඊළඟට දැන් සතිය දවස්සල නිවාඩු තිබුණේ නැති නං මේ මාසසිතනේ ඉළඟ සඳදු ද දින ටිපි බලමු හතින් හත එකතු කරලා? අටට පහලව විසිද් දෙක විසිනාවේ දවස ගන්න දුවපුතේ හහතා එකතු කරලා. ඊළඟට දෙකට හ තක් එකතු කරලා නවයයි දාසයයි විසිතුනයි තියයි ඔන්න අහරුවත් දවස්්ටික ඔක්තෝමර් මාස දවස්තිස්ස එකක් තියෙන නිසා ඔන්න බදාද දවස්ටික බ්‍රහස්පතිද දවස්ටික සිකුරාද දවස්ටික දැන් බලන්න පුළුවන් අපට ඔක්තෝම්බර් මාසේ පාසල පවත්වපු දින පහයි දහයයි පහළවයි දහනවයයි හතරයි විසිතුනක් හැටියට සතහන් වෙනවා. හනුව ප්‍රශ්නයක් මම දියණයක් වෙමි සිරිසේනගේ දුව මගේ නැන්දනම් සිරිසේනයි මායි අතර ඥාති සම්බන්ධතාවේ. ද මේ කියනෙක්කෙන දුවෙක්ලු එයා කියනවා මේ දුව කියනවා මේ සිරිසේන කියනෙක්කෙනගේ දුව මගේ නැම්දලු එහනම් සිරිසේන මගේ කවුද කියලහන්නේ සිරිසේනගේ දුවට මම නැන්ද කියනවා න නැන්ද කියන්නි අපේ තාත්තගේ සහෝදරියකටන ඉදි එහෙම නං සිරිසේන කියන්නේ අපේ සීයා ඉළඟ ගැලපෙන වචන හනවා හිස්තැනට කියත ඉරන්න යොදාගන්නවා කියත යොදාගන්නවා ඉරන්න කියන්න බාන දලපුතාල පැන යොදාගන්න මොකටද. ඔවු පැලීමද මැකීමද ලිවීමද පෑනයොදාගන්නේ ලිවීමට. තැන්ගන්න මෙතන නම් අංහිතන සමහර වචන දුලපුතාලට තේරුම දන්නැත්තු ඇති. පැස්සුම්කරුවා. වෙල්ඩින් වැඩ කරනෙ එකෙන කියලපි කියන්නේ. එයා පාවිච්චි කරන්නවා දෑස් ආවරණ ? සන්නාලිය මොකද දැන් ෙරන්ස එකට දැනගන්න ඕනුන්නාලියක කියන කවුදර කියලා. ඇ දුරපු තල සන්නාසි ගැන නම් සමාරවිට අහල ඇති චටි කාලය අම්මල බත්වනකට ඔන්න සන්නහාසසිුව කිය කියන ඇති. මේ සන්නාලියයක් කියන්නේ ඇඳුම් අසනික්කෙනාට. සපතේරවාක් කියන කවුද. සපතේරුවක් කියන සපත්තු මහන එක්කෙනනාට. ඊළඟට ආචාරයක් කියන කාටද. කම්මල්කරුට ඉතින් දැ මෙතන, ඇඳම්මහනෙක්ෙන පැස්සුම්කරවා ආරක්ෂාවට පාවිච්චි කරනවා දැස්සාවරන එ ඇඳම් අසන එක්කෙන ආරක්ෂාවට පාවිච්චි කරනවා දිදාලේ කියල උපකරණයක්. මේ ඉදිකටුව ඇගිල්ල එනනෙ එක වලක්වන්න දිදාලෙ කියලනිම් බෝතල් මූඩියක් වගේ උපකරණයක් එක පාවිච්චි කරනවා. දයාලුව කියන්නේ ඔරුවට එකතුවෙන ජලයේ ඉවත් කරන්න දීවරය හදාගෙන තින උපකරණයක්. එනම් මෙතන උත්තරේ සන්නාලියට දිදාලේ. ලනුවක කැපුුම්වාරටක් කැපුවිට ලැබෙන කැබලි ගාන. දැ මේ වගේ ප්‍රශ්නට දුවේපති ඔබට මෙන්න මෙහෙම යන්න පුළුවන්. කැපුම්වාරටක් යන ටික් දිගේ එකක්නේ ම මෙහෙම දෙන්න. ලනුවක කැපුන්වාර දෙකක් අප නෝ. කෑලිකීයද.ෙරස කෑලිද තුනයි. එහ කැපුුන්වාර දෙ කෑලි තුනක් ලැබෙනවා නං. දෙකට එකක් වැඩිනම් කෑලි ගාන. ැපුවා රටකදික ඇලිියද කියන්න කෑලි නවයක් ලැබෙනවා. කානුවක් කපන්න මිනිස්සු හයදෙනෙකුට දවස් හතරක් ෙනවා දවස් තුනෙන්වෙර කරන්න ඕන. ඔන්න දුලපුතාලට මතකද දන්නේ දවසක් ගැටලු රටා කරන කොටම මතා කල දුන්න දුලපුතාලට මෙවැනි ගානක් හදන විදිහය. අපි දීලතියනට ටික ගුණ කරනවා අහනද දෙයින් බෙදවා. දීලා තියෙන දත්ත ගුණ කරනවා අහනයිකෙන් බෙදනවා. එහෙනම් හයදනාට හතරක් යනවා නං හයවරක් හතර විසි හතරයි දවස්තුනෙන් ඉවර කරන්න ඕන නං විසි අතර බෙදීම තුන කියද උත්තරේ අටයි. දීලතියෙන එක ගුණ කරනවා අහනදයින් බෙදාගත්තා ඔන්න උත්තරේ අවා. ඡායාරූපයක් පෙන්නලා සචිනි කියනවා මෙහෙම.මන්න තැනැත්තගේ තාත්තා, මගේ තාත්තගේ තාත්තා. සචිනි කියවා පොටෝ එක පෙන්නල මෙන්න මේ මේකඉන්න එක්කෙනාගේ තාත්තා අපේ තාත්තගේ තාත්තන දැන් අපේ තාත්තගේ තාත්තකුද. සීයන. නම් සචිනි කියනවා මේ පොටුවයක ඉන්නෙක් කෙනගේ තාත්තා අප සීියලෝ. එනම් පොටුව එකේ ඉන්න ඕනේ එක්කො සචිනගේ තාත්තා එහෙම ඇත්නම් සචිනිගේ බාප්ප හෝම හ්පා. ඉතිං උත්තර ගොඩි අපි තෝරගන්නවා පියා කියන උත්තරේ. ද ප්‍රශ්න පතත්්‍රයෙන් හරි අඩකට අපි ඇවිල්ල තියෙන්නේ. හාරසිය හැට දෙකේ යන සංඛ්‍යාව සංකේත භාවිතයෙන් ලියලා තියෙනවා වෙන්න මෙහෙම ත්‍රිකෝනයයි රවමයි කොටුවයි. හාරසිය හැට දෙකයිඉති පොඩි වැඩක් කරන්න පුළුවන් දූලපුතාලට පැන්සලාරගෙන මේ ඇතුළේ ලියාගන්නවා. එනම් අටගුණකිරීම අට කියන සංඛ්‍ය දෙකේ පිළිතුරටයිතිකේත. අටවරක් කට කියද? පිටරනස හැමවිටම කියනැ පේ දලපුතාලට ගුණනවගුව කට පාඩන් කරගන්න මොකද හේතුව ඔබට ගොඩාක් ගණන් ඉක්මනින් හදන්න නිවැරදිව හදන්න මේ ගුණනවගුව මතකේ වැදගත් එනවා. එනං අටවාරක්කට හැට හතරයි එ හැට හතරට යිති සංකේත තමයි රව්ම සහ ්‍රිකෝණය. එවැනිම තව ප්‍රශ්ණයක් අහනවා හතර හාය දෙක ලියලා තියනෙ මෙහෙමයි හතලිස්සට බෙදීම දෙක. ඇලිටදකින් ෙද නම කියියද හතලිසර බදීම දෙක විස්සි හතරයි එනම් විසි හතරට අයි සංකේත විසි හතරට අයිති සංකේත දෙ දෙකටයිති කොටුව හතරට ට්‍රිකෝනේ. ටරන්ස මතක දවසක් මං ඇහවා ටරන්සේගේ ටරන්සගේම වෙන්ඩති මංගිතාන්නේ මේ ස්කෝලයන් කාල සපත්තු දාාපු දිය. මුලින්ම මුලිම මේේස් ධනවා හ. සපත්තු දානවා ලේස්තිනවනම් ලේස්ගැට ගහනවා. ගෙදර ඉල්ලක් ඕකල එහන්නේ කොහොමද අයි ආදාල නැහැයි පිළිවෙල නැහැ ැලිම සපත් වූ ගල ල වීසි කරනවාන සාමාන්‍ය කළන පති ගානගාවට හොඳයි මෙතන කරන්න මෙහෙමයි දැන් උදේ මේස් දැම්ම සපත්තු දැම ලේස් ගැට ගැහු වනන් හැන්දැෑවට මකද කරන්නේ ලේසික හැනවා සපත්තු අයින් කර මේේසක ෙර. ඒ පිළිවල කරන්න නෑසාමාන් සාය න තෙරස ජටිකාල කර හ හඳයි. දැන්වේපසේ මෙතනක් කරන්න ඕකමයි. මෙවැනි ගණන් අපි ආපස්සටයෙනවා නත් කනපිට හරවනවා. සංඛ්‍යාවකට දහයක් එකතු කරලා තුනෙම් බෙද පුහාම උත්තරේ දහයයි සංඛ්‍යාව කියයද. ආපස්සටයන. කන පිට අහරෝම ගාන. දහයෙන් පටන්රගෙන අප ආපස්සටේනවා. ඔදැන් කියන්නමට බෙදීම තුන කියන එකේ විරුද්ධදේ මකක්ද බෙදීම තුනේ විරුද් ගුණකිරීම තුන. එහනම් ඔන්න අපි දහය තුනින් ගුණ කරනවා තිහයි. එකතුකිරීම දහය විරුද්ධදේ මොකක්ද ඔව එකතකිරීම දහය විරුදධදේ. අඩුකිරීම දහය එහෙනම් තිහෙන් දහයක් අඩුකරා උත්තරේ කියද විස්සයි හැබැයි දේපුතයි මේ ඔබට යතුරු ක්‍රමයට හදන්නක් පුළුවන්. මොකද යතුරු ක්‍රමය කියන්නේ. තියෙන උත්තරාරගෙන බලන්න පුළුවන්. මුලින්ම ගන්නවා විස්්ස කියන උත්තරේ ඉඩද විසට දහයක් එකතු කරනවා තිහැයි තිහතුනේ බෙදපු ගම උත්තරේ දහය ඔන්න එක එෙන්ම උත්තරේ ඇවිල්ලා. එහෙමහදන්නත් පුළුවන්. සමහර ප්‍රශ්න. වත්තක තිබුණු පළතුරු වර්ග ගැන තොරතුරු තියෙනවා මෙඉන්න මෙිහෙම.ද බලයි මුකද්දමී දීලා තියෙන්න්නේ කියමි අම්ඹ අන්නාසි දොඩම් පැත්තට ඊතලයක් න්න සි පැත්ත්‍රී තලයක් මෙන්න මේක හදාගන්න යතුර දීල තියනවා එහා පැත්තේ අඩුයි වැඩි කියලා. හොදදට බලන්න වැඩි පැත්තට තමයි තලේ තුඩගිහිල්ලා තියන්නේ. හොදට බලන්න වැඩි පැත්තට තමයි තුඩගිහිල්ල තියෙන්නේ. එහනං බලන්න අපි කටුවැඩක් කරමු. මට කියන්න දූලපු තල හොන්ද කල්පනාවෙන් දොඩන් දන්නා සිත වැඩ තුඩයන්න ඕනේ වැඩි පැතරේ න අන්නසි වැඩි දොඩන් වලට වඩා න්න මං ඇද දූලපු තලා කේ නමේ මුල්ලකර දැම්මත් ඇති කටවැඩ කොලේදී. එනම් දොඩ ෝට වඩ අන්නස්ස වැඩි. ඊළඟට කියන මේ අම්බවලට වඩා දොඩං වැඩි. එහන් දොඩක් වොලට පල්ලහැන් තමයි අඹ තියෙන්නේෙ දැන්ඉතින් අපෙන් අහන තොස්න දෙකටම උත්තර නිකම් වෙනවාමි. වත්තේ වැඩිපුර මැත්තෙකු මන පලතුරද. පේනවා අමනවද අන්නසේ. ඊළඟට අහනවා? වත්ත පලතුරු අවරෝහණ පිළිවෙලට පෙළගස්ත පුහාම න්න දැන් හරි ගැටලු අවරෝහණ රෝහණ පැටලෙනවා. ඕක මටච්ච ටිකාලය පැඩුනා තෙරන්ස මමන ක්‍රමයක් හදාගත්ත මෙහෙම. ආරෝහණ කියනකොට ආරෝහන අකුරු හතරයි. අවරෝහණ කියදි අකුරු පහයි. එන ආරෝහණ පිළිවෙල කිව ගම ම මතක් කනවා හතරයි අරක පහයි එනම් පොඩිය කි ද ලොකුවේ රෝහ ක දල ොඩිට හනම් එතන අවරෝහණන පිළිවැටකිහහා වැඩියක ඉදල ඩියකට වැඩියෙන්තියෙන අන්නස දොඩන් ඊළඟට අප දැන්ඉතින් අපේ දරුවන්ට උදාවවෙනවා සමපෝෂ මාසයක්පුරාවටම දිනාගන්න අවස්ථාව මොකක්ද මේ අවස්ථාව සමපෝෂ දිනන දරූ දවසේ පැනය.ි ල න ද ප්‍රශන මොකක්ද කිය දැගක ලන්ට ොල් න්ගේර පහ තිර දකගන්න ොල. ඒික පොඩ්ඩක් විතට කරල න්නත්. ඔවදැන් මේ දෙදාස් විශවර්සය දදා ශිස් අධි කවුද්ද ඔබ දන්නව පෙරවාර මාස දින විි වයක් තියෙනවා මං ඔබෙ අහන්නන්නේ ොඳට කල්පනා කර ද බුතේ ඔබෙ හන්නේ දෙදස් විසි එකවසරයේ විසි අටවන දිනේ යෙදෙන මාසකීයක් තිබේද. ලබනවුරද්ද දෙද විසිය කවරුද්ද විසි අටවන දින දෙන මාසක කිය තිබේ ප්‍රශ් න කල් ර ර ිය. ර කතට ඉන්න අතාත් හරිියම්ම හරි එක්කනෙක් කල්පනා කරනවා අප පුතාති නික කියව නොයිතින් ඒ වැඩේ කරන්න එපාදුව පුතේ මේ ප්‍රශ්නය අවස්ථාව කරන්න හොඳින් හිතන්න මේ ප්‍රශ්නවට උත්තර දෙන්න පුහුණුවක් හැටියට ඉතින් දැන් අපි බලන්ඩ යන්නේ ඊයේදින කෞද්ද ජයක්‍රහණය කරේ කියලා බලමු කවද ඒ දිනයේ ජයක්‍රහණය කළේ කියලා රට වටම කට්ටිය ජයග්‍රහණය කරලා තියෙනවනේද එතකොට චමාදන්නවා දිනුගඉන්නවා. චනුගඉන්නවා. සනාලින්නවා යවාන්සයි ඉන්නවා.න් බලන්නස රට වටෙන් අපිත් එක එකතුවෙලා ඉන්නවා. දැන් අපි මේකුල්ව ජයග්‍රහණය කරලයි මුේ. Quello vitarai දු අතරනයට අස්ථාවම්පුන හැයි එහම අවස්ථාව හම්පේච නැති පේ දල පුතාල ගොඩක් ලංකාවපුරේන්වායි සියල දින ජයගාකෝ. එත්තකම ඉමල්ලෙට මේක උත්තරේවන්න එ පාදුවපුතේ මොකදක අපිට කියවන්න අවස්ථාව නැතිෙහින්ද ප්‍රශ්න විතරක් එවන්න සහ කවි ගොඩා කියල තියවා ලස්සන කවි අත්තරම පොක් කදන්න තරම් කවිියවල තියවා ඔගොල්ලන්ගේ දක්ෂතාවය හරි ඉහලයි. ඉතින් පපුතේද අප ඉදරියේදිී බල මේ කවි ඔගොල්ලන්ට නැත්තන් අපිට මේ විදිහට රූපහනිින් කියන්න අවස්ථාව කම්බේද කියලා. දැන් ආය ප්‍රශ්නය පොඩ්ඩක් අපි මතක් කරලා අපේ මේ ප්‍රශ්නයට යමු දැංගලංක තිරේ දැකගන්න පුලන් අයි ප්‍රශ්නය. දෙදස් විසි එක වසරයේ විසි අටවන දිනය යද යෙදන මාස කියත් තිබේද. මිදුු අයිකයකයි දෙසේ පණහායි දාසය ඉදදාහයට දැන් කිසිීම ඉස්පාසුවක් කම්බුවෙන් නැති මොහොත. හොඳ ඊළඟ ප්‍රශ්නය ආදනය දුවේ පුතේ ත්‍රිකෝණ ගාන තෝරල යටිගිරක් අඳන්න තියෙන්නේ මෙන්න රූපේ අහනවා මේ රූපේ ්‍රිකෝන දොළහද දහතුනද දාහතරද කියලා. ඉතින් අපි මෙහෙම දෙයක් කරමු මුලීම මේ රූපය බෙදලා තියෙන හැම කොටසකටම අංකදාගෙන යනවා. එක දෙක තුනහතර පහායකිලා අංකදෑම්මා. ඊළඟට, කෝනලට අයිති යන්කි ලයාගෙන ලියගෙන යනෝ දැ ඔට පේන ඇති නියංකවලින් සියලු මංකොලින් ත්‍රිකෝන හදෙනන නිසා ඔන්නනමං හපාටිින් සටහන් කරා එකක තුන හතර පාහය ත්‍රිකෝන. ඊළඟට අංක දෙක දෙක තුවෙ හැදැෙන ්‍රිෝන දිහ බලන්න. එකයි දෙයි දිහ බලන්න ත්‍රිකෝනයක් කියන්න පුළුවන්ද තව එකක් තුනයි හතරයි ඊළඟට ඔන්න මන්තවකක් කියන්න එකයි තුනයි එකට විරුද්ධ පැත්තිග කියන්න ඕගොල්ලෝ. කයි හතරයි ්‍රිකෝන ඊළඟට අන්ක තුනකින් හැදෙනවා ත්‍රිකෝනයක් වම් පැත්තේ එක තුන්න පහ දකුණු පැත්තේ දෙක්ක හතර හය ලොකුමතිිකෝනෙත් හැදෙනවා මෙන්න මේ විදිටයට එනම් ඔන්න ත්‍රිකෝන ලැබෙනවා අපට හයයි මෙතන හතරයි දහයයි දෙකයි දොළහ එකයි දහතුනක් ලැබෙනව ත්‍රිකෝන. හොද ස අපින දෙන් දුරකතනයෙන් අපත් එක ආනේ එයා යන්න ගිහිල්ලනේ? වෙනක වෙනු කපිත් එක වෙලා හිටිය හොඳ යිසාි ඊළඟ ප්‍ර්ිත්සා ච්චාරමු. ඊළඟට තියන්නේ ්‍රිකෝන ගාන හොයන්න මයි දරුවනේ මේ බලන ිකල් ලොකු රූපයක් ඔොට පේනව ඇති ගොඩක් එහට මෙහාට බෙදලයි ඉතින් ගැටලුුවක්නේ අපි ගාව ක්‍රමයයක් තියෙන න ඔන්න මං උත්තරේ න කියලා න. කොහොද උත්තරයාාව කියෙන බලමු. මතකද ක්‍රමේ බෙදල තියෙන හැම කොටසකට මංක දැම්ම. එකේ යින්දල අංකදාගෙන ගියා අටෙන් අතර වුණා දැ. නිියන්කලින් හැදන ්‍රිකෝනොටයිති අංකලිවා එක දෙක තුන හතර පහහාය හතාට ඔක්කොම ්‍රිකෝන. අංක දෙකෙන් හැදෙන ත්‍රිකෝනොලට යන්න. දෙකන්නන් ත්‍රිකෝන පේන නෑ. අංක තුනෙන් හැදෙන ත්‍රිකෝන බලන්ඩ් ඒත් පේන නන්න. හැබැයි ඔබට පේනම ඇති එක දෙකත් තුුණ හතර කියලා අංක හතරකින් ත්‍රිකෝණයක් හැදනමේ උඩ. ඒවගේ මීට විරුද්ධ පැත්තේ හා හයහතාට කියලත් ්‍රකෝණනයක් ඇදෙනවා එනම් මෙතන ත්‍රිකෝන ගාන ඔක්කොම අටයි දෙකයි තහයයි. ඉළඟට ඔන්න කියනවා මේ වෙළඳ සලක මි ලකුණු කරලා තියෙන විදිහ නිකන්නෙ මේ සංකේතවලින් තමයි ලකුණු කරලා තියෙන්නේ බාන්ඩවල මිල. දැන් ඒගොල්ල දාලා තියෙනවා PBBC කියලා විලදාලා තියෙනවා. PBBC. මේන් දැක්කෙන මිලකුමක්ද කියලා හනවා. දැන් බීකර දෙකක් ළඟ ළඟ තියන ඔන්න අොතරන අල්ලගන්නේ දෙවනයටයි හතරෙන යටයි එකම සංකේත නම් බලන්න උත්තර ගොඩේ දෙ හතර එකකේ දෙක තුන එකම සංකේත තියෙන්නේ පනස් දෙකයි සත විසි හත ඔස අපිට නැන් දුරකතනය දුවේ අපිත එකක් ඉන්නවා. දුවේවාගේ නම කියන්න? ම ඉන්න ද කවිෂ දනන්ජිහරින දේ කොයි පලාන්න කතා කරන්න ුව පලතඔගේ පාසල දේ හලල ජතික පාසල හොයි කියන්න බලාවාගේ උත්තරයම කක්ද කිය හ හොඳ බොහොම ස්තුූතියි දුවේ එත් එක මතක් කරනවා මේ හැමදා මතක් කරනව වගේ රූපවාහිනයේ ශබ්දය අඩු කරලා සම්බන්ධ වෙන්න නැත්තම් පොඩි කාලයක් යනවා අපිට ඒටික කළමනා කරණය කරගන්නම හොඳස එත්ත එක්ක මේස අපි අඳුරන්න ඇතිය කෙන අපි වැඩසටහ අගගේ කර ඇවල තියෙනවා වැඩසටහන අද හරි ලසනයකිල අපි අඳුරන්න න අර අමිල කියල සස් කෙනෙ එරියාව පැත්තෙන් අපට එවල තියෙනවා අප ඇමිලස හයි . බලන්න දීලතින අපට ඉළඟට මේ සංකේත RROXR. මෙන් කියවෙන්නේ කුමක්ද මෙමිල කීයද කියලා. හොඳට බලන්න මෙතනතින රටාව. ඔබට පේනව ඇති මේවයින් අපි අල්ල ගන්නේ. පලවෙනි අකුර R අන්තිමකුර Rර්. එනම් උත්තර ගොඩේ බලන්න එක්කයි හතරයි සමාන වෙන්නේ කොයයුත්තරේද කියලා. පණහයි සත විසිිපහා. ඔන්න ඉළඟ ප්‍රශ්නේ අද බදාද පෙරේද පාලොස්සනිද තමා හෙට පාසල් නොයන බව ගයන් පසුගගේ බ්‍රහස්පතින්ද කීවය ඔහු පාසල් නො පැමිණේ දිනය හාද අවසකු මක් ද හරි? අපි මෙහෙම කරමු මේ බලන්න අපි මෙන්න මෙහෙම ලියා ගන්නවා. අද බදාද පෙරේද පාලොස්සනිද. තමන් හෙට පාසල්ලන්නේ කිය ගේ බ්‍රහස්පතින් දන කිවේන මට කියන්නකෝ බ්‍රහස්පතින්ද කෙනෙක් කියනවා නම් හෙට යන්න කියලා කවද යන්න ඇත්තේ. සිකුරාද තමයි යන්න ඇත්තේ නේද. එතකොට එනම් පහුගිය සිකුරාද දිනේ දවසයි හොයන්න ඕනේ. අද බදාද පහුගිය සිකුරාද දිනේසා දවස හොයන්න ඕනේ. අපි මෙහෙම කරමු. අද බදාාද හෙට ්‍රහස්පතින්ද අනිද්ධ සිකුරාදනෙ එතකට මේ බලන්න පිරේද පහළවනං ඊයේදාසය අදදාහත හෙට දහට අනිද්ධ දහනවේනම් ඔන්න දහනවේ සිකුරාද තමයි මේ එලබෙන සිකුරාද. එනම් පහුග සිකුරාද වෙන්න ඕනේ ඊට හතක් කඩුගානේ නම් දහනවයෙන් හතක් ගිියාම පිළිතුර දොළහ සිකුරාද. දොළහ සිකුරාද. න්න කියනවා, වැටක එක පැත්තකින් බලපු හාම කනු දොලහක් පේන ඉඩමක හතර පැත්තම සමාන්නම් වැට බැඳන්න අවශ්‍ය මුළු කනු ගාන. දැක්ක ගමම් මකද කරේ දුලපුතාලා දොළොස්සරක් හතලෙස් සටගත්තනේ ද? එතන කරන්න මෙහෙමයි. වැටක එක පැත්තකින් බලපුහාම කනු දොළහක් පේනවාලුණේ. හොඳට මතකතියාගන්න මේ වැටක කොයි පැත්තෙන් ැලුවත් කනු දො හයකිවොත්ම. කොන්ොල කනු දෙපාරක් ගණන් කෙරෙනවා. එහෙනම් අපි කරන්නේ දොළොස්තරක් අතර හතලිස්සට ට හතලිස්සටන් අර කොංවල කනු දෙපාරක් ගණන් කරන හඳඒෙන් හතරක් අඩු කරන්න එතකොටයි උත්තරේෙන්නේ. වුස දැන් අපි එක්ක දුවෙක් ඉන්නවා. වගේ නම කියන්න දුවේ හා අහමැට් කියන්න බලන්න ඔයාගේ පාසලමුකක්ද කියලා. පාසල කියන්න පුතේ? බා ශාන්ත ජෝෂ් ජාතික පාසල බන්්ඩාරවෙ පන්්ඩාර වෙලා ඔය පැත්තර ගොඩක් සීතලයිද මේ දවස් වල සමහර වෙලාවටීතලයි සමහර වෙලාවට සීතලයි නියමයි කියන්න බලන් වගේ උත්තරීමම කක්ද කියලා දොහයි මලන්න්නක න්න දිගට ඉන්නකොව ජයක්දහකයෙක්ද කියල බලන්න හොඳයිසහකෝ දැන් දරුවනි ම ඔබට පැහැදිරිි කරමින් හිටියේ මේ ඉඩමක හතර පැත්තම සමාන සමචතුරශ්‍රාකාර ඉඩමක, කොයි පැත්තෙන් බැලුවත් කනුදොලහක් තියෙනවා නම් පේනවානම් කනුදලහක් පේනවා නං මෙහි තියෙන කනුගාන. එතකොට මං කිව් ඔබට මේ කොංහතර තියෙන මේ කොයි පැත්තර ගියත් ඒ කනුහතර යළි යලි බලාගන්න පුළුවන් දෙපාරක් ගණනය වෙන නිසයි. පි දොස්සරක් හතර හතලි සට හොයාගෙන කොන් හතර කනු හතර අඩු කරලා බැලුවේ ඒක දෙපාරක් ගණනය වෙන නිසා ඒකයි හතරක් අඩු කරන්නේ ත්‍රිකෝන ආකාරීයට මක් ගැන කිවොත් එහෙම පැත්තකින් කනුදොහ ගාන පේනවනං දොළොස්සරත්තුන තිස් හයයි කොන්තුනේ තියෙන කනුතුන අඩු කරා එතකොට තිස්තුනයි පිළිතුර. ඔන්න කියනවා එක බීම බෝතලයකින් පස්තෙනෙකුට සංග්‍රහ කරන්න පුළුවන්. දහ නවදනෙකුට සග්‍රහ කරන්න බෝතල් කීයක් අවශ්‍යද. එක බීම බෝතලයකින් පස් දෙනෙකුට සංග්‍රහ කරන්න පුළුවන් දහ නවදනක අවුත් කියක්ගේ නොෝ නැද බෝතල් කියලා හන්නේ. අපි බලමු? ඔන්න එක බෝතලයකින් පස් දෙනයි දහනවයක් කෙනවා කියන්නේ අපි බලනොවා විජාට ඒ ගනන් කලලා දැන් ඔබට බාරදුුන්නන ත් බිමටි කරන්ගඉට කිය දැන් ඔය දන්න එක බෝතලයකින් පස් දෙනට දෙන්න පුලන් දහනවයක් ඇල්ලයි නති ඔයයා ගයිනවා මේ පස් දෙනාට එක බෝතලයයි. මේ පස් දෙනාටත් එකයි. මේ පස් දෙනාටත් එක. හැබැයි තව හතර දෙනකන්නවානේ. එතකොට මොකද කරන්නේ. ඒ හතර දෙනාව නූනුත් මොකද කරන්නේ. බෝතලයක් ගන්න ඕනා. එනම් බීම බෝතල්කීයද හතරක් ගන්න ඕනා. ඟ ප්‍රශ්න ගේ බර අම්මගේ බරෙන් හරි අඩයි අම්මගේ බර කිිලෝග්‍රෑම් හැට අතරයි ග්‍රෑම් පන්සී යැයි මගේ බර කොච්චරද කියලාහනෝ ඉතින් අම්මගේ බරෙන් හරියටම බාග යයිනන් මගේ බර මේක බලාගෙන වෙෙදන්්ඩත් බැරිවෙන්නේ නෑෝ ගොල්ලන්ටකිලෝව හැටහතරෙන් බාගෙක යද කියන්න බලන්ට හැටහතරෙන් බාග ඕ තිස් දෙකයි දයම් පන්සියෙන් බාගකද පන්සිය දෙකට බෙදුනම දෙසය පණහයයේ නම් මගේ බරකිලෝතිස් දෙකයි ග්‍රෑම් දෙසය පණහයි හම ස අපි එෙක්ක දුරකතනයෙන් ඉන්නවා පබලු මම හිතන්න හරි නම.ෝ කෝ පබලු අපි එක්ක ඉන්නවාද හෙල කියන්න බලන්න දුවේ ඔයා පාසල මුකක්ද කිය ඉක්මටම ම මල් අත්තාල් ප්‍රාතිිකී ඉද්‍යාලය කියන බලන්නවාගේ උත්තරේ මාසදලහයි බලන්න එනම් දිගට මන්න හො ස විසි එක් වන සියවසේ හයවන දසකට අයිති අවුරුද්දක් වනුවේ කුමක්ද කියලා හන්නෙමින් සියවස් හා දසක සම්බන්ධ ප්‍රශ්නත් ඉභාගෙට අහනවා. මං එතරන උත්තරේ පෙන්නලා ඒ අනුව කපා කරන්න. විසිය එක්වන සියවසේ හයවන දසකට අයිති අවුරුද්ධ මෙතන තියෙන්නේ දෙදස් පනස් පහ. ම දෙහෙම නේ කියලාි බලමු. මේ සියවස්සා දසක ගණනය කරන්න මෙහෙමයි දුවපුතේ දැ දෙදස් පනස් පහ කියන වර්ශය ගත්ත හම අපි ඒ ඇත්කරා ඔන්න ඔවිදිර ලියගත්තා විස්ස වෙනයි පනස් පහ වෙනයි. සියවස්ස හොයන්නේ මෙන මේ විස්ස දිහැ බලන්නකු. ඊට දකුණු පැත්තේ බින්දු දෙක තිබුණොත් විතරක් විස්ස කිය නම දාන්න. බින්දු දෙක නැතුව මෙතන කීය තිබුණත් විස්සට එකක් එකතු කරන්න එහම්. සි එක්වන සියවස. දසක හොය අද්‍ය අපි බලනොවත් දහයස්ථානය දිහැ. දහයස්ථානය පහන තියෙන්නේ ඊට පස්ස ඊට හ පැත්ත බලන්නේ ඊට යා පැත්තේ බිඳුව තිබුණනොත් නම් පහ කියලමදාන්න බින්දුවනැතුව කී ඇතිබුණත් පහට එකක් එකතු කරන්න එහෙනම් හයවන දසක. එ විසි එක්වන සියවසේ හයවන දසකට අයිති දෙ දහස් පනස් පහන්. දැ මේගේ ප්‍රශ්නක් ටෙරන්ස අපේ දරුව නිරන්තරය අපේ හනවා කොහොමද ස හදන්නේ දෙමාපිය අපට කියන සර් මෙට අපි ගා නම් සමීකරණ තියෙනවා හ නමුත් දරුවට තේරන විදියට කියාදන්නන අපිට බැරි කියලා හනවා. තින් ඔබටත් සියලු දෙනට මගේ තන හොඳ උත්තර ලැබව ම සාකච්චා කරක්දේ පියවත්තයගේ වයස පුතාග වයස වගේ තුම්ගුණයක් දෙන්නටම උරුදු සීයයි අහනවා පුතාග වයස කියද කියලා. එසකට මේ බලන්න පියවතිීග වයස පුතාග වයස වගේ තුංගුණයක් දෙන්නටම සීයයි පුතාගවයස කියද කියලා. අපි මෙහෙම කරමු. මෙන්න පියවත මෙන්න පුතා. අපි මෙතන බාලයක් හොයා ගත්තා. එයාග වයස පෙන්න්න ඇඳ බෝලයක්. එනම් පියවතිග වයස පුතාගවයසගේ තුංගුණයක් නිසා පියවතීග වයස පෙන්න්නන්න බෝල තුනක් ඇඳ. දැ දෙන්නගගේම වයස වුදු සීයයි. බෝල හතරක් සයි එක බෝලයක්ීයද සීය හතරෙන්බෙ දන්න එක බෝලයක් විසි පහයි එනම් පුතාගවය සවුරුදු විසි පහරිල් සි. ඔන්න හනවත් තව ප්‍රෝශ්නයක් දෙදස්සටේ ජනවාරියක අංගහරුවාද දවසක් නං ඒවර්සය දෙසැම්බර් තිස්සක කවද්ද කියලා හනෝ දෙදස්සටේ ජනවාරියක අඟහරවා දනං ඒවර්සය දෙසැම්බර් තිස්සක කවදද කියලා හන්නේ. රි අමාඩුයි කියල හිතේයි මොකදස මේ ජනවාරයක දී අවරුද්ධය අන්තිම දව සහන්නේ. බොහොම පුංචි දෙයක් තියනවා මේ බලන්ඩ සාමාන්‍ය වසරක එකන දින තුන්සිය හැටපහක් තියන වසරක ජනවාරි පළමිනිදයි දෙසැම්බතිස් එක එකම දවසේ නිසා. එහෙමනම් දෙදස්සට අධි කවුරුද්දක් නිසා එක දවසක් එ හාට යනවා. එන දෙදාසටේ ජනවාරය කඟහරුවා දනම් ඉවර වෙන්නඕනේ බදාදයි. දැන් අපි එක්ක අපේ දරුවෙක් දුරකතනයෙන් රැදින්න ඔයාගේ නම්ම කියන්න තර නිනේද තරණි නෝද්‍ය ලියනා රච්චි. දුව වගේ පාසලමුකක්ද ශාන්ත ජෝස් බලික මවිද්‍යාරය හොඳයි කියන්න බලන්න උත්තරේ මාස දලහයි හොඳයි අපි බලමුගේ උත්තරේ නිවැරදිද කියලා විත එක දිගට මින්න හරි හොඳයි න්න මනි ගනම් සම්බන්ධ ප්‍ර්යක් අහනුව මේ බලන්න. දොඩන්ගෙටි දෙකයි අඹගෙඩියයි තිස්නවයයි, දුඩන්ගෙටි තුනයි අඹගෙඩි දෙකයි හැටහැයි. අපි බලමු ඉක්මනට කොහොමද ලෙන්න කියලා. බලන්න මේ දුඩන් දෙකයි අඹයයි තිස්නවේ නම් මෙන්න මේ තුන් දෙනවත් රහුකරා ඒතුන් දෙෙනත් තිස්නවයයි. එහම් එතනගින් අනිත් දෙන්න හොයන්නේ හැටහයෙන් තිස්නවයක් අඩුකරා විසි හතයි. අපි ඒ කරගෙන මෙතන්ටේනවා එහෙනං. ඔන්න මේ දෙන්නට විසිහත දානොයි දොඩන් ෙඩියයි අමඹගෙඩියයි විසියහතයින ඒනන් ඉතිරි දොඩං ෙඩිය හොයන්න තිස් නවේ සිතක් අඩුකරා දොලහයි. සපිටාවට පහක්වො ම තින ොළුවන් අපට එ දොඩන් ගෙඩියක් දොහයිනං අඹගෙඩියක් මෙ දෙන්නම විසිහතයි විසියතෙන් දොළහ අඩු කරන්න රුපියල් පහළවයි පැහැදිලිද හොඳයි. විෂයන් කීපකට කැමති සිසු ගාන දීලා තියනවා. ඒ ප්‍රශ් පත්වයනන් මේ ලඟගින් දාලතිබුන්නේ මොනවාද මොනවාද කියර විෂයන් කටු වැඩක් කර ගණන්නඩ පුළුවන් අපට පරිසරයට කැමතියේ මෙතට පරිසරය කර ලිව්වා කොටුවගවි රව්ම ඉන්න ගනිතයටට කැති නිසා පැත්තකින් ගනිතය කෙර ලිව්වා ත්‍රිකෝනේ සිංහලවට කැමතිය නිසා පැත්තකින් සිංහල කියල ලිව්වා. දැන් අහනවා ගනිතේ පරිසරයට කැමති වඋනාට සිංහලවලට කැමති කියෙන. නිතටයි පරිසරේටයි කැමති හැබයි සිංහලෝට අකමැති. ඉතින් ගනිතේ පරිසරේ කැමති කියන කොටුවටයි රවමටයි අයිති පිරිස සියෙලු දෙෙන. කොටුවටයි රව්මට අයිති පිරිසවෙන්න මේ දෙන්න. ඇබේ සිංහලෝට අ මැතිී කිවා මේ නං ත්‍රිකෝන ගෑ වෙන්ඩුවත් බෑ කවද ඉන්නේ පසිද ඉන්නේ. හරි හතලෙස්සනි ප්‍රශ්නය. එක්ක විශේකට පමණක් කැමති සිසුන් ගාන හොඳට බලන්න? එක විශේයකට පමණක් ඇමතිකිව වවාහම පරිසරයට විතරක් ඇමති හිරුසයි නැතිදයි. ගනිතේයට විතරක් ඇමති ඉන්නවා කැලුම් සකිල සිංහලවට විතරක් ඇමති සුමිත් තින්නවා එතකොට ඔක්කොම සිසුන් ගාන එක් විෂේකට පමණක් ැමැසිසුන් පස් දෙනයි. ටෙරසම එක ප්‍රශ්නයක් පොඩක් මගැරනවාගේ ඒ ප්‍රශ්නයට අපිියම අරතිරේට හොඳයි හරි. අප සට ලියන්න ද අවශ්‍යවෙන්නේ හොඳයි අපි ස්ර්ටෝඩ් එක දාන අතරිස තවික් සාකච්චා කරම හ හොයි එතකට දැන් දූලපු තාල බලන්න ඔබට මං පැහැදිලි කරා ප්‍රශ්න හතලිහෙන් තිස් නවයක් සාකච්චා කර එක ප්‍රශ්නයක් අපේ දූලපුතාලගේ ප්‍රශ්න පත්‍රේ පොඩි වෙනසක් කරග්ඩ ඕන තැන තියෙනවා ඒ සඳහි ම වෝඩ් එකට අන්න සූදානාව වෙන්නේ ඔබට මතක ඇති විසිත්තුඋන්ගෙන ප්‍රශ්න තියෙනවා. මීමැස් සන්ගේ පාදහා පියාපත්වල එකතුව හැත්තෑවයි කියලා දීලා තිබුණා. එතනැ වෙන්න දේපුතේ මී ැසන්ගේ පාද හා පියාපත්ව එකතු අපි හැත්තෑවමේ අපිිය අසුව කියල හදාගම්මු. අසුව කියල හදාගම්මු. එතකොට මීමැස්සකුට පාදකීයක් තියෙනවාද මීමැසකරුමී පාද හයයි. මීමැස්සකුට පියාපත්තියෙන්නේ දෙකයි. එනන් එකමීම එස්සෙකුට පාදයිපියාපතු එකතුව හයයි දෙකයි අටයි එහනම් පාදපියාපත් එකතු අසුවක් වෙනවා කියන්නේ. එතන එහෙනම් මීම ස්සොකී දෙනකින්න ඕනොද අසූ අටෙන්බෙ දන්න කියද දහය. මීීමස්වගාන දහ. එතන පිළිතුරු ඔබ ප්‍රශ්න පත්තේ අ එකතුව පාදකතු අසුව කෙලා හදාගත්ත නම් පිළිතුර ගන්න පුළුවන් දහය කියලා. අපි ඔය කර වි තුන්ගේ ප්‍රශ්නය තුට ගොඩක්ීම ලවෙල්ල තිබුණා ඉතින්ගේ හැබෝටම ස්තතුතිවන්ත වන්න කැමති සොය අපිට තව එක්ක ප්‍රශ්නත් අපි සලච කරල ඉවරයිනි හොඳයි එනම් අද අපිි හපු පු්‍රශන උත්තර මොද කියල පොඩක් බල දැන්ගලන්න තිරේදකාන්න පුළන් ප්‍රශ්නයම කක්ද කියල ඉසල්ලාම අපිට මේ උත්රරි පොඩ පැදදිලක ඉක්මට දුට පමණින් අප දරුවන්ට හිතවී මේ විසියටටවන දින තිනෙන පෙබරවාරි මාසය නිසා එකයි කියලා. නමුත් මං ඇහුවේ දෙදාස් විසි එක වසරේ විසියටට වන දිනේ යෙදෙන මාසකීයක්කම් වෙනවාවද හැම මාසම විසියට ගෙල දිනයක් තියනවා. එනිසා මාස දොලයි. ලේසි ුත්තරයන්නේ. හොඳ ඉතිං තෑගී ඔගුල්ගේ ගෙදෙට්ටම හම්ුවේ සමපෝෂ. දින දරුවෝ දවසේ පැනිි තෑග ඔගලන්ගේ ෙක්ටමහැ මුවයි ඒත්තක ජයග්‍රහයක කවද දැනගන්න හෙටත් අපිත්තේ එකතු වන්න ඉතිංස ගොඩාක්ස්තුති අ දත් අපිත්ත එක තුනට පුතේ දුව හටත් ඔගලගේ ප්‍රශ්්‍රපත්ත්‍රරගෙන ෑස්ති වෙන්න මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න අද අපි සමුගන්නවා.